ආයි ගොන් කියලා පිළිගන්නා නම් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම මේක තමයි මම YouTube channel එකේ දාන පළවෙනිම වීඩියෝ එක. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට වැදගත් වෙන දේක් කරන් ඉන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි හැමෝම දන්න දෙයක් තමයි social media වලට අපි ගහන DSLR camera එකකින් නැත්තම් ඔයාලා යටේ තියෙන mobile phone එකකින් tablet එකකින් වගේ device එකකින් ගන්න ෆොටෝ එකක් upload කරගන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි DSLR camera එකකින් ගන්නවා නම් සාමාන්‍යයෙන් ෆොටෝ එක හොඳ quality එකකට තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් resolution එක 300 ගත්තොත් megabyte 45 50 වගේ වෙන තත්ත්වයට යනවා. ෆොටෝ එක quality එක අපි ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ෆොටෝ එක අපි social media වලට upload කරනකොට ඒ social media වල තියෙන process එකකින් ඒ වගේ දෙන quality එක අඩු කරනවා. ඒ කියන්නේ quality එක drop කරනවා. ෆොටෝ image එක compress එකට ගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නා දැන් මේ එහෙම quality එක drop වෙන්නේ නැතුව කොහොමද තියෙන quality එකෙන්ම image එක social media වලට එහෙම නැත්නම් Facebook, Instagram වගේ වලට upload කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක කොහොමද ඔයාලට වැදගත් වෙන්නේ? ඔයාලා social media වලට photos upload කරනගෙන ඉන්න. එහෙම නැත්නම් DSLR camera එකකින් අරගෙන social media වලට upload කරනගෙන ඉන්න. එහෙම නැත්නම් වැදගත් වෙන දේ තමයි ඔයාලා wedding model හරි product හරි photographer කෙනෙක් නම් ඔයාලේ customers ලට පේන විදියට social media වලින් ඔයාලගේ photos upload කරනගෙන ඉන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙනවා. ඒක නිසා මාත් එක්ක ඉන්න දිගටම මම වීඩියෝ එක කියලා දෙන්නම් ඔයාලට කොහොමද customer කෙනෙක්ටවත් හිතා ගන්න බැරි වෙන්න DSLR camera එකකින් ඔයා ගන්න photo එක ඒ quality එකෙන් ඒ විදියටම social media වලට upload කරලා ලස්සන නිර්මාණයක් කරගන්න කියලා. එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා subscribe button එක subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell button එක click කරලා මගේ video එකක් දැම්ම ගමන් notification එකක් ඔයාලගේ email එකට එහෙම නැත්නම් YouTube එකට ගෙන්න ගන්න. හරි එහෙනම් අපි video එකෙන් හම්බෙමු. ෆොටෝෂොප් වලට දැම්මම එහෙනම් ලොගින් ඔප්ෂන් එකේ ඕපන් වෙනවා. ඔයාලා ගාවින් මේ වීඩියෝ ගන්නම් කවන්නෑ. එහෙනම් මෙන්න ෆොටෝෂොප් වලට දාන්න. ෆොටෝෂොප් වලට දාලා Ctrl Shift A කියන command එක හරි filters camera raw කියන එකෙන් හරි මෙන්න පුළුවන් මේ ෆොටෝ එක camera raw වලට ඕපන් කරගන්න. එහෙනම් අපි වැඩි පටන් ගමු. මේ මම මේ පොඩි මගේ ෆොටෝ එක පොඩි edit එකක් කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් කවුරුත් දන්න බේසික් එකක් තියා පොඩ්ඩක් ලයිට් ඇඩ්ජස්ට්මන්ට් කරලා කලර්ස් POV එකක් ගන්න ඊයගේ පොඩ්ඩක් මම මේ පොඩ්ඩක් එක්මන්ට් කරගන්නම්. මොකද මේ වීඩියෝ එකේ මම කල්පනා කරේ ෆොටෝෂොප් එකෙන් පොඩ්ඩක් එඩිට් කරන්න කියන්නේ අයි පොඩි ඩ්‍රොප් වෙන්න නැතුව සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරන්න පුළුවන් විදිහ පොඩ්ඩක් හදාගන්න ඉන්නේ. Thank you.
දැන් මගේ ෆොටෝ එක පොඩි ප්ලේස්මන්ට් එකක් කරගෙන යනවා එඩිට් එක. දැන් මම මේ ෆොටෝ එක කැමරා රෝ වලින් ෆොටෝෂොප් සොෆ්ට්වෙයාර් එක ඔන් කරගන්නවා. දැන් අපි ෆොටෝ එක ඕපන් වෙලා ඉන්න ෆොටෝ ෂොප් වල දැන් බලන්න අපි මේක කොහොමද කොම්ප්‍රස් වෙන්නේ නැතුව සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරන්න ඕන කියලා හිතාගන්නවා. ඉතින් මම මේ ෆොටෝ එකේ චුටි ස්කින් වීලා චෙක් කරගන්න ඒක මම තර්ඩ් පාටි දෙය. ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් ඇති මොකද්ද මේ සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරනකොට ඉමේජ් එක කොම්ප්‍රස් වෙනවා. එහෙම නැත්නම් ක්වොලිටි ඩ්‍රොප් එකක් වෙනවා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් DSLR කැමරාවකින් ගන්න ෆොටෝ එකක් සාමාන්‍යයෙන් මෙගාබයිට් 45ක් විතර RAW ෆයිල් එකක් වෙන ෆොටෝ එකක් අපි එඩිට් එකකින් පස්සේ Facebook වලට Instagram වලට අප්ලෝඩ් කරනවා නම් එයාලගේ සයිට් වල ප්‍රොසෙස් එකකින් එයාලගේ ප්‍රොසෙස් එකකින් ඒ ඉමේජ් එක අප්ලෝඩ් කරනකොටම ක්වොලිටි ඩ්‍රොප් එකකට ලක් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ Instagram වල Facebook වල වගේ social media වල මිලියන ගාණක් ෆොටෝස් දවසකට අප්ලෝඩ් කරනවා. එහෙම අප්ලෝඩ් කරනකොට එයාලගේ සයිට් වල ලොකු ඉඩ ප්‍රමාණයක් ගන්න වෙනවා. ඒ වගේ ෆොටෝස් ටිකක් තියාගන්න. ඒක නිසා එයාලගේ ප්‍රොසෙස් එකකින් ඒක කම්ප්‍රොස් කරලා ඉමේජ් එකේ ක්වොලිටි එක පොඩි ඩ්‍රොප් එකක් කරලා තමයි එයාලගේ සයිට් එකට අප්ලෝඩ් කරන්නේ. හැබැයි අපිට මේක අපේ ඇහැට බලා ගන්න නම් අමාරුයි. ඒ වුණත් ඔයාලා පොඩි චෙක් එකක් කරලා බලන්න. ඔරිජිනල් ෆොටෝ එකක් තියාගෙන ඒ වගේම Instagram හරි Facebook හරි අප්ලෝඩ් කරලා ෆොටෝ එක ඒ ෆොටෝ එක ආයෙ ඩවුන්ලෝඩ් කරලා බලන්න ඔරිජිනල් ෆයිල් එකත් ඒ ෆොටෝ එකත් අතර අනිවාර්යෙන් ක්වොලිටි එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේ කියලා දෙන්න හදන්නේ කොහොමද එහෙම ක්වොලිටි ඩ්‍රොප් එකක් වෙන්නේ නැතුව ෆොටෝ එක රීසයිස් කරලා එහෙම නැත්නම් ෆොටෝ එකේ සයිස් එක පුංචි කරලා ක්වොලිටි ඩ්‍රොප් එකකින් නැතුව ලස්සන නිර්මාණයක් සෝෂල් මීඩියාස් වලට අප්ලෝඩ් කරගන්න කියලා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක අදාත්තේ ඉන්න මාත් එක අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. සේව් කරගන්න කියලා මම මෙතන තමයි වැදගත්ම විදිය තියෙන්නේ බලාගන්න හරියටම මෙතන ෆයිල් එක්ස්පෝර්ට් කියන දැන සේව් ෆෝ වෙබ් කියන පාට් එකට යන්න එතෙන්ට ගියාම අපිට මෙන්න මේ වගේ පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙනවා. වින්ඩෝ එකේ තියෙනවා චූටි පොඩි සෙටින්ග්ස් ටිකක් හදාගන්න රයිට් මේක ඕපන් වෙලා තින්නේ ඔයාලගේ මෙන්න මෙතන png 24 කියන එක GIF 128 වගේ තමයි ඇත්තේ. එතන අනිවාර්යෙන්ම ප්‍රීසෙට් එක png 24 කියලා දාගන්න. හරි. එතන මෙහෙම එක දාගත්තට පස්සේ මේ විදිහට මෙතන window එකේ dashboard එක වෙනස් වෙනවා බලන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ මෙතන convert to sRGB කියන tick එක අනිවාර්යෙන්ම වැටිලා තියෙනවා. මෙහෙම තියන්න දෙන්න එපා. මේ විදිහට වැටිලා තියෙන නැතුව තිබ්බොතින් එහෙම අනිවාර්යෙන්ම ඔයාල එතන tick එකක් දාගන්න. නැතුව මෙන්න මේ බිකියුබික් ස්මූත හරි බිකියුබික් ෂාප කියන හරි දෙකෙන් එකක් දාගන්න. මම ගමන් කරනවා බිකියුබික් ෂාප කියන එක කියලා ඒක දාගත්තා. මෙතන අර අපි අතන දුන්න සවිස් එක මම මෙතන ඇඩ්ලා දෙන්නම්. එහෙනම් හරි මම අපි සේව් කරනවා. මේ ඉමේජ් එක ඉතින් මම වලට පොඩ්ඩක් සුම් කරලා පෙන්නන්න. මේ ෆොටෝ එක
කලින් ගත්ත රෝ ෆයිල් එක මේ දින පොතේ කිසිම පොයින්ට් ඩ්‍රොප් කරන්න කියලා නැහැ. ඒ විදිහටම තියෙනවා අපි හදපු ලයිට් ඇඩ්ජස්ට්මන්ට් කලර් කලෙක්ෂන්. විතරයි වෙනස් වෙලා තියෙන්නේ ක්වොලිටි එක ඒ විදිහටම තියෙනවා. මේ පොතේ එක දැන් පර්ෆෙක්ට්ලි සූදානම් සෝෂල් මීඩියා සෙටප් හරි එහෙනම් අපේ ෆොටෝ එක දැන් අපි හදලා ඉවරයි. මම මේ ෆොටෝ එක මගේ සෝෂල් මීඩියාස් වල අප්ලෝඩ් කරනවා. ඒ කියන්නේ Facebook, Instagram වල මම අප්ලෝඩ් කරනවා. ඒවා ලින්ක්ස් මම පල්ලෙහා දාන්නම්. ඔයාලා ඒවා ගිහින් බලන්න කොහොමද මේ ෆොටෝ එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම මම ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකේ අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන බලලා ඒ ගැන වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්න. හරි එහෙනම් සැලුස්.